මෙවන විට සියලු වාර්තා බිඳ දමමින් සියලු රේටින් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය ජනාධිපති රනිල් කට ඇරියොත් කතා කරන්නෙම ප්‍රජාතන්ත්‍රවාදය ගැනයි. අප නීතිය හා සාමය ආරක්ෂා කිරීමට බැඳී සිටිනෝ. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට බැඳී සිටිනෝ. එනිසා ප්‍රජාතන්ත්‍රවාදය යනු කුමක් දැයි යළි විමසා බැලිය යුතුමයි. මොකද ජනාධිපති රනිල්ට අනුව දැන්නම් නිකම් බැලූ බැල්මට ප්‍රජාතන්ත්‍රවාදය යනු සාමකාමී තරුණ තරුණීන් 200 දෙනෙකුට විතර සන්නද්ධ හමුදා බටින් 1000ක් 2000ක් දාලා වට කරලා ගහන එක නම් අලුත්ම අලුත් නිර්වචනයක් දේශපාලන ශබ්ද කෝෂයට එකතු කරගන්නම වෙනවා. මහින්ද ගැහුවේ මහදවල් මැරෙයින් දාලා. ඒ නිසා මහින්ද රාජපක්ෂ නූතන මැර ප්‍රජාතන්ත්‍රවාදයේ පියා ලෙස විරුද්ධාවලි ලබනවා. ජනාධිපති රනිල්ව නූතන රාජ්‍ය මැර ප්‍රජාතන්ත්‍රවාදයේ අප්පොච්චි ලෙස නම් කරන්න පුළුවන්. මොකද එයා ගැහුවේ සන්නද්ධ හමුදාව දාලා. අලුයම නිසානේ. හැබැයි ජනාධිපති රනිල් දන්නේ නැහැ බොහෝ දේශපාලනඥින්ව ජනතාව අලුයම ඉවතලු කෙළපිඩක්සේ දේශපාලන කුණුබක්කියට ඇදලා දානවා කියලා. කොහොම නමුත් හිටපු අගමැති මහින්දවත් වත්මන් ජනාධිපති රනිල්වත් මේසා දැවැන්ත සාම ප්‍රයත්නයක් සහ ප්‍රජාතන්ත්රවාදී ක්‍රියා හේතුවෙන් දවසක නොබෙල් සාම ත්‍යාගයට නම් වුණොත් එහෙම නම් කළොත් එහෙම කලබල වෙන්න එපා. හොඳයි. කොහොම නමුත් ප්‍රජාතන්ත්රවාදය තුළ අංක එක තමයි රයිට්ස්. එමත් නැත්නම් අයිතීන් බව ඔය කොයි කවුරු කවුරුත් මතක තබා ගත යුතුයි. විශේෂයෙන් පුද්ගල අයිතිවාසිකම් ප්‍රජාතන්ත්රවාදයේ ඉහළ ලක්ෂණයක්. 1948 දී එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය හොයලා ළඟටම අරගෙන පරිස්සමින් කියෝගත්තොත් හුඟක් හොඳ වෙයි. ජීවිතය සඳහා වූ ආවේණික හිමිකම් තමයි පළවෙනි අයිතිය. වදහිංසාවලින් තොරවීමේ නිදහස තියෙන්න ඕනේ. ක්‍රූර අමානුෂික දඬුවම් වලට හෝ අවමානයට පාත්‍ර වෙන්න බෑ, පාත්‍ර කරන්න බෑ. නීති විරෝධීව බන්ධනාගාරගත කරන්න බෑ. නීතියට පටහැනිව අත්අඩංගුවට ගන්න බෑ. අධිකරණයෙන් තීන්දු කරන තෙක් නිවැරදිකරුවෙක්සේ සලකන්න ඕනේ. නීතිය ඉදිරියේ සියලු දෙනාම සමානයි. ඒක හොඳට මතක තියාගන්න. නීතිය ඉදිරියේ සියලු දෙනාම සමානයි. ඒ තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතා වැදගත් ලක්ෂණයක්. හෘද සාක්ෂියේ නිදහස නම් අපි හරි ෂෝක් එකට ඊයේ පෙරදා පාර්ලිමේන්තුවේදී දැක්කා. මේ කියලා තින්නේ ඒ හෘද සාක්ෂියේ නිදහස නෙවෙයි. හොඳේ. අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස. ඒක තියෙන්නම ඕනේ. සමාගම් එහෙමත් නැත්නම් එකතු වෙලා රැස්වීම පවත්වන්නට තියෙන නිදහස පිළිගන්න ඕනේ. රට තුල කැමැති ඕනම තැනකට එහා මෙහා යන්න නිදහස තියෙන්න ඕනේ. මේ තමයි ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක මූලික ලක්ෂණ. දැන් ලංකාවේ තියෙන ඇත්තටම ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක්ද? එහෙමත් නැත්නම් අත්නෝමතික ආණ්ඩුවක්ද? ඒකාධිපති ආණ්ඩුවක්ද? පැසිස්ට්වාදී ආණ්ඩුවක්ද? ප්‍රජා ප්‍රීඩක ආණ්ඩුවක්ද? රාජ ආණ්ඩුවක්ද? ජනතා විරෝධී ආණ්ඩුවක්ද? වැඩවසම් ආණ්ඩුවක්ද? සර්ව බලධාරී ආණ්ඩුවක්ද? හොඳට මතක තියාගන්න. මේ එක ආණ්ඩු ක්‍රමයක්වත් අද ලෝකයට ගැලපෙන්නේ නැහැ. ලෝකයේ තුල වළංගු නැහැ. ඒ නිසායි ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවලට ලෝකයේ වැඩිම ඉල්ලුමක් ඇත්තේ, පිළිගැනීමක් ඇත්තේ. හුඟක් දේශපාලනඥින් තමන් ප්‍රජාතන්ත්‍රවාදී කියලා කියා ගන්නවා කියනවා. නමුත් එකක් අමතක කරලා. ඒ ප්‍රජාතන්ත්‍රවාදී අත්‍යවශ්‍ය සාධකයක් ජනතාවට තොරතුරු දැනගැනීමේ අයිතිය. තොරතුරු දැනගන්න නම් මාධ්‍ය නිදහස තිබිය යුතුයි. සමහර මාධ්‍ය නම් ඉතින් නිදහස තිබුණත් නැතත් අර සෙක්කුවේ බැඳී බාන වගේ තමන්ගේ පක්ෂය, තමන්ගේ නායකය හෝ තමන්ගේ ආණ්ඩුව වටේම තමයි කැරකෙන්නේ. වයසට ගිහිල්ලා පණ යනකනුත් සෙක්කුව වටේ එහෙම කැරකිලා තමයි ඒ මාධ්‍ය පවතින්නේ. රනිල් ජනාධිපති වී පෑ 24යි යන්නේ. පෑ 24ක් යන්නත් මත්තෙන් අද අලුයම මාධ්‍යවේදීන්ට පහර දුන්නා. BBC මාධ්‍යවේදියටත් පහර දුන්නා. මීට පෙර තමන්ගේ ගේ ළඟදී මාධ්‍යවේදීන් කණ්ඩායමකට ගහලා රටටම කිව්වේ එක මාධ්‍යවේදියෙක් කොහෙද වැටුණද, කොහෙද මොකක්ද එකක් වුණා කියලා. මේ ඇත්තටම චේයාර්ම තමයි. මොකද එදා රජීව් ගාන්ධිට නාවික සෙබලක් ගහපු වෙලාවේ JR කිව්වේ ඔහු වැටෙන්න ගියා වගේ දැක්ක කියලායි. බිම දාගෙන ගහනකොට රනිල්ට පේන්නේ මාධ්‍යකරුවෙක් බිම වැටුණා වගේ කියලා තමයි දැන් අපට අද මතක් වුණේ. දැන් ඊයේත් ගැහුවා. අපට මතක් වුණේ වරක්
රනිල්ගේ මාමා ජේ.ආර්. කිව්ව අපූර්ව කතාවක්. මට රකින්නට පරපුරක් නැත, ඔටුනු පළඳන්නට කුමරෙකු හෝ කුමරියක නැත කියලා. අපට මතකයි ඒ කාලේ මේ වැකියට යටින් කොල්ලො කෙල්ල ලියලා තිබ්බා, ඒ නිසාද අපේ ලේඋරා බොන්නේ කියලා. ජනාධිපති රනිල්ටත් එහෙම වෙන්න පුළුවන්. නමුත් අහන්න ඕනේ ප්‍රශ්නයක් තියෙනවා. මේ ගහන්නේ රටේ ඩොලර් මංකොල්ල කාපේ උන්ටද, රට පාලනය කළ රට බංකොලොත් කළේ උන්ටද, රට පුරා ගෑස් ඉන්ධන කිරිපිටි පෝලිම් හදපු අයටද මේ ගහන්නේ, ඩොලර් බිලියන ගණන් ණය අරගෙන ඒ ණය වලින් රට බංකොලොත් කළේ උන්ටද මේ ගහන්නේ, ගැහුවේ පෙට්‍රල් ඩීසල් ගෙන්න ගන්න බැරුව විදුලිය කපන්න සලස්වපු අයටද මේ ගැහුවේ, දරුවන්ට පාසල් අධ්‍යාපනය අහිමි කරපු අයටද මේ ගැහුවේ, ලක්ෂ 60ක් දුප්පත් මිනිස්සු ඉන්න රටක්, නිදහස ලැබලා අවුරුදු 74යි ලක්ෂ 60ක් දුප්පත් මිනිස්සු ඉන්න රටක්. දැන් ඒ දුප්පත් මිනිස්සු හදපේ උන්ටද මේ ගැහුවේ? අවුරුදු 74ක් රට පාලනය කළා, මේ රට බංකොලොත් කළ කොල්ලො කෙල්ලු ටිකකටද මේ ගැහුවේ? අද මේ තරුණ තරුණීන්ට ගහපු එක ගැන හොඳ වැඩි මාරයි නියමයි ඔහොම නෙමෙයි ගහන්න තිබ්බේ, එලෝ එලෝ ගහන්න තිබ්බේ කියන අයට පද කීපයක් මතක් කරන්න ඕනේ. ඒ පද ලිව්වේ මාටින් නිමෝලාර්. මාටින් නිමෝලාර්ව දන්නේ නැත්නම් හොයලා කියවලා බලාගන්න. මාටින් නිමෝලාර්ගේ පද කීපයක් මතක් කරන්නම්. මුලින් ඔවුන් අරගෙන ගියේ කොමියුනිස්ට්වාදීන්ව. මම නිහඬව සිටියා, මන්ද මම කොමියුනිස්ට්වාදියෙකු නොවන නිසා. ඉළඟට ඔවුන් යුදෙව්වන්ව අරගෙන ගියා. මං කතා කළේ නැහැ, විරුද්ධ වුණෙත් නැහැ, මොකද මම යුදෙව්වෙකු නොවන නිසා. ඉළඟට ඔවුන් පැමිණියේ වෘත්තීය සමිතිකාරීන් සොයාගෙන. මම විරුද්ධ වුණේ නැහැ, මම කිසිවක් කිව්වෙත් නැහැ, මොකද මම වෘත්තීය සමිතිකාරයෙකු නොවන නිසා. අනතුරුව ඔවුන් පැමිණියේ කතෝලිකීන් සොයාගෙන. මම නිහඬව සිටියා, විරුද්ධ වුණේ නැහැ, මන්ද මම ප්‍රොතෙස්තන්තයෙකු නිසා. අවසානයේදී ඔවුන් මගේ දොරට තට්ටු කළා, මා වෙත පැමිණියා. එදා මා වෙනුවෙන් කතා කිරීමට කවුරුත් හිටියේ නැහැ. අද උඩ පනින හිනා වෙන හොඳ වැඩේ කොල්ලන්ගේ ඔලු පලන්න තිබුණා කියන අයට මතක් කරන්නෙම මාටින් නිමෝලාර්ගේ කවිය. තමන්ව මේ රෙජීමේ කුලී හේවායින් හොයාගෙන එන දවසට කතා කරන්න කවුරුත් නැති වේවි කියලා අද ටෙලිවැකිය අවසන් කරනවා.